අයිබෝවන්. මම මේ වෙනකොට එන්නේ අටලුගම මුස්ලිම් කොලනිය, අටලුගම ගමේ. ඉතින් වැඩිපුර මුස්ලිම් ජනතාව වෙසෙන ගමක් මේක. ඉතින් මෙහෙට එන්න හේතුව තමයි ඔයගලන් දන්නා දැන් මේ වෙනකොට මුළු ලංකාවම කතා බහ වෙන, මුළු ලංකාවක් කම්පා වෙච්ච, හැම ඇහැකම කඳුලක් වුණපු ඒ කතාව ගැන ලංකාවේ මාධ්‍යවල විවිධ විදිහට පළ වෙනවා, විවිධ විදිහට පුවත් යනවා. ඒ අතරේ සමාජ මාධ්‍යෙත් විවිධ විදිහට කතා වෙනවා. ඒ කොහොම වුණත් මට හිතුණා මේ ඛේදජනක සිද්ධිය ගැන ඇත්ත විස්තරේ, හරිම විස්තරේ මොකක්ද කියලා මේ ගමටම ඇවිල්ලා ගම අයගෙන් අහලා දැනගන්න. ඉතින් මට පිටිපස්සෙන් තියෙන ගෙදර තමයි ඒ පාපතරය හිටපු ගෙදර. ඉතින් ඔහු දරුවන් 3 දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක්, ගෑනු ළමයිම 3 දෙනෙක්. ඒක තමයි තියෙන ඛේදජනකම කාරණාව, ගෑනු ළමයි 3 දෙනෙක්. ඒ වගේම තව දරුවෙක් ලැබෙන්න ඉන්නවා. ඉතින් දැඩි විදිහට මද්ද්‍රව්‍යයට අබ්බැහි වෙච්ච පුද්ගලයෙක් කියලා තමයි අපිට ගමේ තරුණයන් කියන්නේ. ඒ වගේම තමයි දැන් ගොඩක් මාධ්‍යවල මේක පළ වුණේ මේ අටලුගම තරුණයෙක් කියලා. හැබැයි මේ අටලුගම තරුණෝ ඒ වගේ මිනිස්සු නෙවෙයි. හරි සුන්දර සරල මිනිස්සු. මේ ගමට පදිංචියට ආපු කෙනෙක් තමයි මේ මිනිස්සයා. ඉතින් කොහොම වුණත් මීට එහයින් තියෙන මඩ වගුරේ තමයි මේ පුංචි දරුවගේ සිරුර මඩේ ඔබලා ඝාතනය කරලා තියෙන්නේ. ඉතින් මේක අනුවේද ජනක සිද්ධියක්, විශේෂයෙන්ම ලංකාවේ හැම ඇහැකම කඳුලක් වුණපු සිද්ධියක්. මේක ඇත්ත කතාව මොකක්ද, මේක හරියටම සිද්ධ වුණේ මොකක්ද කියලා මෙතන ඉන්නවා කතා කරන්න පිරිසක්. අපි චුට්ටක් කතා කරලා බලමු මේ අයත් එක්ක. අපි චුට්ටක් කතා කරමුද? මේ ඉන්නේ අපිට, නම කියන්න. මගේ නම මොහොමඩ් තාජ්දීන් අහමඩ්. දැන් මොහොමඩ්, ඔයා මේක මේ රේහා පැත්තේ තියෙන මඩ වගුරට ගියා මේක හොයනකොට. මාධ්‍යයේ විවිධ විදිහට මේක පළ වුණා. කොටුවෙන් හම්බුණා කිව්වා, වෙහෙල්ල වීදියේ තිනව කිව්වා. හැබැයි ඔයා මේක ඇස් දෙකෙන් දැක්කා. මොකක්ද මෙතන සිද්ධ වුනේ? කොහොමද එදා මේක හම්බුනේ? හම්බුනේ කියන මාතයා අපි මේ පොලිසිය, අපි දවල් වෙලාවේ පොලිසියෙන් ඇවාව කිව්වා. මේ පහුවෙන්ද සිකුරාද පහුවෙන්ද සනසුරාද සිද්ධිය වුණේ? සිකුරාද සිද්ධිය වුණේ. ඊට පස්සේ අපි එතනට ගියාම පොලිසියෙන් ආවා, පොලොක් ලොකු මාත්‍යවරුන් ආවා. ඇවිල්ලා අපිට කිව්වා මේ කැලාව පොඩ සුද්ධ කරන්න ඕනේ කියලා. එතකොට පොලිසියනුත් බෑලා හිටිය කැලාව ඇතුළට. ඊට පස්සේ පොලිසියෙන් කිව්වා අපිට මේක සුද්ධ කරලා දෙන්න වහාම, එතකොට මෙතනින් උත්තරයක් හම්බ වෙන්නත් පුළුවන් කියලා. මෙතනට වෙනකන් තමයි ඇවිල්ලා මම ඇවිල්ලා තියෙන්නේ. බල්ලත් එතනින් නවත්තුණා, මෙතනින් සුද්ධ කරලා දෙන්න කිව්වා. ඊට පස්සේ රක්ගාල ගමේ වාසීන්, අපේ යාළු කට්ටිය, ගමේ ඉන්න කොල්ලෝ ඔක්කොම ලොකු සහයෝගයක් දුන්නා මේක සුද්ධ කරන්න. කට්ටිය ඔක්කොම ඇවිල්ලා එතන බහැලා මැෂින් දාගෙන සුද්ධ කරගෙන එනවා ආවා. ඉතින් මං එතනින් යනකොට මං අපි සාමාන්‍ය මෙතන ප්‍රදේශයේ ඉන්න කට්ටිය, මේ ළමයිගේ ප්‍රදේශයේ අවට ඉන්න කට්ටිය තමයි අපි. අපි ඉන්නවා සාමාන්‍ය පහට, අපි 15 දෙනෙක් විතර ඉන්නවා. හරිද? අපි මෙතන 15 දෙනෙක් විතර ඉන්නවා, අපි එක සංගමක් වගේ. අපි ඉතින් කල්පනා කරා මේ කොහේ යන කට්ටියත් ඇවිල්ලා මෙතන සුද්ධ කරන, අපි නිකන් බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. අපි තමයි පිළිවරක් ගමු කියලා. අපිට වෙඩින් එකක් තිබ්බ එදා. එතන ගිහලා ටක් ගාලා අපි කාලා මොකුත් කරේ නැහැ. ඔහොම කෑවා. ඒ පිටින්ම ආව මෙතනට ඇවිල්ලා ටක් ගාලා ඇඳුම් ටික මාරු කරගත්ත. අපි කට්ටියම සාකච්ඡා කරා. අන්න ඔතන තියෙන ඉස්සරහින් අපි බහිමු කියලා. එතනින් ගියාම මෙතනින් බහින්න බෑ. කැලා වැඩි, ජම්බුර වැඩි කියලා. ඊට පස්සේ අපි පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා සෝහනක් තියෙන සෝහන ඉස්සරහින් බලමු කියලා කිව්වනකොට පොඩි ළමයි දෙන්නෙක් ආවා. අන්න පොඩි ළමයි දෙන්නෙක් ඇවිල්ලා අපිට කිව්වා මෙතනින් අපි බහින්න අයියේ, මෙතනින් යන්න පුළුවන් ලේසියෙන්. අපි මෙතන බෝලුත් හොයන්න යන්නේ, මෙතනින් තමයි මෙතනින් යන්නේ කියලා. ඊට පස්සේ අපි කට්ටියම සාකච්ඡා කරලා එතනින් බහින්න පටන් ගත්තා. අපි 15 දෙනෙක් විතර ආවා. ඊට පස්සේ එතන බහින්න බෑ, ඒ තරම් ජරා වතුර. කුණු මනම්බරන් දාලා නිකන් ගඳ ගහන වතුර. ඊට පස්සේ අපි කිව්වා අපි මෙතන කුණු එම් බලන් හිටියොත් අපිට වෙන්නේ බෑ, අපිත් බැස්ස තමයි පිටිපස කට්ටිය බහින්න කියලා. අපිත් බැස්සා. අපි බැස්ස 5 දෙනෙක් බැස්සා. බැහැලා ඉතින් අපි සුද්ධ කරගෙන ගියා. අපි එතන පාරිපාරක්වත් තිබ්බ නැහැ. අපි තමයි එතනින් කපාගෙන සුද්ධ කරගෙන ගියේ. මගේ පිටිපස්සෙන් තව අනිත් කට්ටිය අපේ පිටිපස්සෙන් වගේ වෙන්න වතුර තිබුණාද ඒ වෙනකොට? ඒ වෙනකොට වතුර තිබුණේ මඩ තමයි. ආ මඩ තිබුණේ. මඩ තිබුණේ. සාමාන්‍ය අපි ගහක එහෙම මාරු වෙලා තමයි ගියේ. ළඟ ගස්නේ. ගස් වලින් අල්ලගෙන. ගස් එකෙන් අල්ලගෙන ඔහොම මාරු වෙලා ගියා. ගිහිල්ලා ඊට පස්සේ ඔහොම කෙලින්ම යනකොට ඉස්සරහින් අපිට එතනින් ඉවරයි පාර. ඒ කියන්නේ එතනින් කාණුව තමයි සෙට් වෙන්නේ. ඊට පස්සේ අපි පිටිපස්සින කට්ටියෙන් ඇහුවා කොහොමද යන්නේ මේ පැත්තේ බලනවද මේ පැත්තේ. ඊට පස්සේ පිටිපස්සින කට්ටිය ගියා, මූණේ කිව්වේ අර මරපු එකනා කිව්වා අපි කලින් දවසේ. මේ වෙනකොට ගමේ එයාත් හිටියානේ. එයාත් හිටියා ගමේ හිටියා එයා. ඒ කියන්නේ එයා ඔයව පැනලා තිබ්බේ නැහැ. පැනලා තිබ්බේ නැහැ. එයාත් ගමේ හිටියා. ඒකම එකතුලා හෙව්වා. අපිත් එක්කම එකතු වෙලා සිකුරාද ඉඳන් හෙව්වා. එයා තමයි මෙහැ ඇති කියලා අපි එක්කන් ගිහිල්ලා බිල්ඩින් වල පෙන්නුවා, ගෙවල් වල පෙන්නුවා. ඒ ඔක්කොම හොයලා තව එක්කෙනෙකුත් එක්ක බයික් එකේ ගිහිල්ලා එහෙම හෙව්වා. ඊට පස්සේ මෙතෙන්ට හොයනකොට ඌ ආවේ නැහැ.
අපිට දකින්නවත් හිටියේ නැ. ඊට පස්සේ අපි එතනින් ගියාට පස්සේ එතනින් පාර ඉවරයි. බොක්කුවත් එක. බොක්කුවත් කියන්නේ කානුවා. ඔව්. එතනින් පාර ඉවරයි. ඊට පස්සේ අපේ කට්ටියන් ඇහුවා මේ පැත්තෙන් යනවද මේ පැත්තෙන් යනවද කියලා. ඊට පස්සේ අර මේ පඩිපස් පිටිපස් ආපු කට්ටිය කිව්වා අපි ඊයේ මේ පැත්ත බලනකොට ඌ කිව්වනේ මේ පැත්ත ඔක්කොම අපි බැලුවා කියලා. අපි ආයිත් බලන්න ඕනේ නැහනේ. ඔව්. මේ අපි එහෙනම් ඕම බලාගෙන පල්ලිය ගාවට මෙයා කට්ටිය සුද්ධ කරන ඕනේ එතන. මුතර මේ පැත්තේ. ඔව්. අපි එතන කට්ටිය සුද්ධ කරනවා. අපි එතනට ගිහලා බලමු කිව්වා. එයා එතනට යන් කිව්වා සුද්ධ කරගන්න. එතන ගියාම අපි එහෙනම් අප කට්ටිය කිව්වා එහෙනම් එහෙම යන් කියලා. අපිත් කපාගෙන යනකොට එතනින් ඉඳලා එතනින් කොටු වෙන තැන ඉඳලා මේ පල්ලිය පැත්තට අඩි 10ක් ගියේ නැහැ. යනකොට නිකන් අතක් වගේ මට දැනුණා. එතකොට ඔය කියන මිනිස්සුත් එතන තාවද? නෑ එතකොට ආවේ නැහැ. එතනට ආවේ නැහැ. එතනට ආවේ නැහැ. එතෙන්ට ආවෙන අපි පස් දෙනා තමයි හිටියේ. ඊට පස්සේ මම ටග් ගාලා මේ නිකන් අතක් වගේ නිකන් ටෙඩි බෑග් එකක් වගේ තමයි දැක්කේ. රෝසම රෝස පාටයි. ඒක ටග් ගාලා පිටිපස්ස ඉන්න එක්කෙනාට කිව්වා ඔයා ගිහලා පොඩ්ඩක් බලන්න මේ ළමයේද ටෙඩි බෑග්ද කියලා. එහෙනම් ඔයාලා ගියපු ඉස්සෙල්ලම එකේ ඔයා හිටිය ඔයා දැක්ක මුලින්ම. මම දැක්කා. දැකපුවා මම කිව්වා ඊට පස්සේ පිටිපස්ස ඉන්න එක්කෙනා ඇවිල්ලා බැලුවා. එයා ඇවිල්ලා කිව්වා පොඩ්ඩකින් කෑ ගහන්න එපා. හරියට බල්ලා කට්ටියට විස්තරය කියමු නැත්නම් එහෙ පැත්ත සුද්ධ කරන කට්ටියත් ඇවිල්ලා මෙහෙන් කෑ ගහයි එයිත් දැන ඒ වැඩ ටික තියාගෙන. ඊට පස්සේ ටග් ගාලා ඇවිල්ලා බල්ලා කිව්වා ආ මෙයා තමයි ළමය කියලා. ඉදිරිපස කට්ටිය ඔක්කොටම කෑ ගහලා අපි දුවගෙන ඇවිල්ලා ඔක්කොම කෑ ගහලා කතා කරාම පොලිසිය මාත්තරු ආවා ගමේ කට්ටිය ආවා. ඉතින් කට්ටිය ගෝ අල්ලන්න එපා උතන ලඟු වෙන්න එපා. ඒ ඔයගොල්ලෝ ඉන්න තැනම ඉන්න කට්ටිය කවර් කරගන්න එතනට අල්ලන්න යන්න නැතුව මේ එහෙම කියලා කිව්වට පස්සේ ඊට පස්සේ පල්ලියේ තෙලොන්ස් කරා මෙහෙම අල්ලන්න එපා. පොලිසිය මාත්තරු ඇවිල්ලා විසඳුමක් දෙනකම් අල්ලන්න යන්නත් එපා. දැන් මාධ්‍ය අපි දැක්කේ අර අතක කොටසක් තියෙන ෆොටෝ එකක් නිගියේ මාධ්‍ය. ඔව් මාධ්‍ය. එතකොට දැන් මේ කොහොමද ඒක බොඩි එක තිබුණේ මොන හරි මඩ දාලා වහලා තිබුණද? ඒ කියන්නේ මඩ සම්පූර්ණ මඩ දාලා වහලා. මට පේන්න තිබ්බ මේ අත පොඩ්ඩයි මම දැක්කේ. සයිඩ් එකේ. මම දැකපු ගමන් ඉතුරුකේ මම බැලුවේ නෑ. මම දුවගෙන ආව බය වෙලා. මට නිකන් සයිකප් මගේ බලන්නත් බෑ. ඔය ඇවිල්ලා බලන එක ඒකයි. මට මකම් බයක් ඇතුණා. ඊට පස්සේ මේ ඒකෝල ඇවිල්ලා බල්ලා කිව්වා මේ ළමයා තමයි කියලා. එතකොට පේන්න තිබ්බේ මේ කෑල්ලයි නිකන් මේ කකුලේ පොඩ්ඩකුයි මේ ඇඳුමේ පොඩි කෑල්ලකුයි. එච්චරයි පේන්නේ. දැන් දෙක කනේ ඇඳුම තිබුණා. ඔව් ඒකෝල ඔක්කොම ගන්නකොට සම්පූර්ණ ඇඳුම තිබුණා. ඒ කියන්නේ ඇඳන් ඉදීදිටම හේවම තිබ්බ ඇඳුම් ටික. ඔව්. දැන් මේ 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 මිනිස්සයා ගත්තොත් එහෙම දැන් විශේෂම අපේ මාධ්‍ය දැක්කේ මේ අටලුගම කෙනෙක් කියලා කිව්වා. නමුත් සමහර මාධ්‍ය වලින් කිව්වා නෑ මෙයා මේ පිටස්තරෙන් ආපු එක්කෙනෙක් කියලා. ඇත්තම කතාව මොකද? මේ ගෙදරනේ මෙයා හිටියේ. මේ ඕන මිනිස්සෙක්ට බැලුවට පස්සේ පේනවා මිනිස්සෙක්ට ඉන්න පුළුවන් ගෙදරක් නෙවෙයි මේක. ඉතින් මං හිතන්නේ ගෑල් ළමයි 3 දෙනෙක් ඉන්නවා. චුට්ටගේ පුද්ගලයා ගැන විස්තර ටිකක් කියන්න. ඒ පුද්ගලයා ඇවිල්ලා මං ඒක 100%ම ප්‍රකාශ කරනවා එයා මේ ගමේ පුද්ගලයෙක් නෙමෙයි. එයා ඇවිල්ලා මඩපත්තර. මඩපත්තර මිනිහා ඒගොල්ලන් ගෙල් පොවුල ඔක්කොම මඩපත්තර. ඒගොල්ලන්ගේ අම්මා ඇවිල්ලා මේ දෙමළ එක්කෙනෙක්. එයා බැඳේ මුස්ලිම් එක්කෙනෙක් ෆාරුක් කියන එක්කෙනෙක්. බැඳලා පස්සේ බැඳලා මෙහෙට ආවා කුලියට. එහෙ මේ හිටියා ඉන්න තැනක් නැහැ. පල්ලියෙන් කිව්වා මෙහෙම ඉඩ තියෙන පොඩි ගෙයක් හදලා දෙන්න කියලා. ඒගොල්ලන්ට හදලා දීපු ගෙය තමයි මේ ගෙය. මේ ගෙදර පල්ලියෙන් හදලා දුන්න ගෙදර. ඊට පස්සේ ඒගොල්ලෝ මේ කට්ටි එක්කෙනා ඒගොල්ලෝ අක්ක කෙනෙක් බැඳලා ඒගොල්ලෝ වෙනම හදාගත්ත ගෙයක්. ඒගොල්ලෝ හොඳට ඉන්නවා. ඊට පස්සේ මේගොල්ලෝ මේ ඒගොල්ලෝ අම්මා තේයාව මාත්‍යාව පළවෙනි බැඳපු එක්කෙනාව අතරලා වෙන කෙනෙක්ව බැඳ එයා තින්නේ කළුතොරේ. දැන් මෙයා ඇවිල්ලා මෙහෙ ඉන්නවා ගාල්ලේ ඉන්නවා. ගෑණිය මෙයා බැඳේ ගාල්ල එක්කෙනෙක්ව ගාල් ළමෙක්ව. එයා යාළු වෙලා මොනවාරි වෙලා තමයි මෙයා බැඳේ. බැඳේ ගාල්ල එක්කෙනෙක්ව එයාව තමයි බැඳලා මෙහෙ තියාගෙන හිටියේ. ඒගොල්ලන්ට මේ මේ මෙයා මොනවද රසාව කිරියර කරේ? මෙයා රස්සාව කියන්නේ මෙයා ඉතින් අයිස් කුඩු පාවිච්චි කරන කෙනෙක් නේ. මෙයාට එකම රස්සාව කියලා. නිතරම මද්රෝවෙට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. නිතරම මද්දෝයි. පැය 24ම දකිනකොටත් මද්රෝවෙලින් තමයි ඉන්නේ. එයා කියන්නේ එයාට වැඩක් හෝටල් එකේ වැඩක් සෙට් වුණොත් හෝටල් එකට යනවා. කුලි වැඩක් සෙට් වුණොත් කුලි වැඩට යනවා. නිශ්චිත රස්සාවක් නෑ මේකයි කියලා. ඒ කියන්නේ අනිත් එක එයාට සල්ලි මදි වුණොත් මේ මේ මේවා කොස්කොල හරි කපාගෙන අවිල මේ මිනිසුන්ට මේ එළු හදන කට්ටියට විකුණනවා. ඒකෙන් හරි කොහොම හරි මූ ඒ මද්රෝවය ගන්න ඕන හින්දා මොනවා හරි එකක් අරගෙන තමයි හිටියේ. නිකන් ඉන්නෙම නැ මොනවා හරි මද්දුරයක් ගහන්න ඕනේ හින්දා මේ මේ මොනවා හරි වැඩක් අරගෙන තමයි හිටියේ. ස්ථිර වැඩක් කියලා එකක් නැහැ. වයස කීයක වගේ කෙනෙක්ද? සාමාන්‍යයෙන් 29ක් වගේ තිනේ. 29ක වගේ ධර්මයක්. ධර්මයේ මේ මහා වයසකුත් නෙවෙයි නේ. මහා වයසකුත් නෙමෙයි. ඉතින් එයාගේ මූණ දැක්කාම ඉතින් ඕන කට්ටියට පේන මේ කුඩ්ඩෙක් කියලා. දැන් එදා ඕගොල්ලන් එක්ක මූ ඔය ළමයාව හොයනකොට ඕගොල්ලන්ට මෙයා බැරි වෙලාවත් මේ මනුස්සයා මේක කරන්න ඇති කියලා හිතුන්නේ නැද්ද සැකයක්? ඒ කියන්නේ අපිට එහෙම හැතිය සැකයක් හිතුන්නේ නැත්තේ ඇවිල්ලා අපිත් එක්කම එකම වගේම හෙව්වා. අපිට වැඩිය උත්සාහ කරා මෙයා හොයන්න. ඒ කියන්නේ අපිට එතනට යන්න දුන්නේ නැහැ. එතනින් අපි බැලුවා කිව්වා.
ඒ බලනකොට අපි ඒක හිතන්නේ නැහැ එතන ඉන්නවා කියලා ළමයා දන්නේ නැහැ නේ. මොකද ගමේම මිනිස්සේ. ගමේම මිනිස්සේ අනිත් එක අපි හිතාගෙන හිටියේ ඌ පණ පිටින් එහෙම ළමයා ඉන්නවා කියලා. ඒ කට්ටිය එක එක වார்த்தාව කියනකොට අපි දරගෙන හිටියේ ඒ අප කොහොම හරි පණ පිටින් ඉන්නවා කියලා තමයි අපිත් හොයෙව්වේ. දැන් නිතර ගමේ ඉන්න නිසා නිතර දකින්න ඇති මේ පුංචි දුව. එතකොට කතා කරලා ඇති, සෙල්ලම් කරලා ඇති, ඕගොල්ලන් එක්ක කතා කරලා ඇති. මුල්ම වතාවට දකින්නකොට මොකද හිතුනේ? ඒ කියන්නේ මට නිකන් කලන්ත වගේ තමයි ආවේ ළමයා කියලා කිව්වපකම. මං ඇවිල්ලා ඕම් වාඩි වුණා. වලේ පැත්තවත් ගියේ නැ. ඊට පස්සේ ලොකු ලොකු මාත්තුර ඇවිල්ලා කතා කරා. ඔයා මුලින්ම දැක්කේ කනානේ. ඔයා කොහමද දැක්කේ කියලා පොඩි කට උතර දෙන්න කියලා කිව්වට පස්සේ තමයි අඬ ගැහුවට පස්සේ තමයි එතනට ගියේ කට උතර දෙන්න. ඒ නිසා මං ගියේ නැ. මට නිකන් කලන්ත වගේ හැදුනා. ළමයා කිව්ව කිව්වට පස්සේ ඒ කියන්නේ අපි එතන වාඩි වෙලා ඒගොල්ලෝ ගේ ඉස්සර අල්ලපු එතන වාඩි වෙලා ඉන්නකොට අපි ගාවට එනවා. නිකන් මොනවා හරි කියන අපි ඒක වචනයක් කිව්වොත් වචන දෙක තුනක් කියලා තමයි අපිට යන්නේ. ඒ තරම් සැරයි එයා. එයා කියන්නේ එක්කෙනුට එලවලා අල්ලන්නත් බෑ යාව. කටකාරයි. හොඳට කටකාරයි. අනිත් එක එයා දුවන විදියට එක්කෙනුට එලවලා අල්ලන්නත් බෑ. දැන් මෙතනදිත් ළමයා රේප් වීමක් නැතුව මේ විදියට ඝාතනය වෙන්න මෙයා ලොකු උත්සාහයක් දීලා තිනවා. මෙයාත් එක්ක පොරබදලා තිනවා. පොරබදලා තිනවා. පොලිසියෙන් කියන්නේ එයා මෙයා එහෙම එහෙම තුවාලක් තිනවා කියලා. ළමයාගෙත් එහෙම එහෙම තුවාලක් තිනවා. මේ අර පුද්ගලයාගෙත් තුවාලක් තිනවා. එයා කියන්නේ කට උතර පොලිසියෙන් කියන ඇලුම එයා ඇවිල්ලා හොඳට එයාත් එක්ක සටහනක් කරලා තිනවා. මෙයා පැනලා යන්න. බැරි වෙලේ තමයි මේ වැඩේ කරලා තිනවා. අන්තිම මොහොතේ. අන්තිම මොහොතේ තමයි මරලා තියෙන ඌ එවන්න නැතු යෙව්වොත් එමේ ගෙදරට ගියයි කියලා බයෙන් තමයි ඌ අන්තිම මොහොතේ මරලා තියෙන්නේ. තව විනාඩි දෙක තුනක් එහෙම වුණා නම් සමහරට ජීවිතේ බේරෙන්නත් ඉඩ තිබුණා. ඔව් සාමාන්‍යයෙන් අපි කියන වෙලාවෙද අපිට දන්නේ නැහැ කොයි වෙලාවෙද මෙයාව ඒ වැඩේ කරේ කියලා. සමහර වෙලාවට මම හිතන්නේ සිකුරාද දවසේම දැඩි ලෙස හෙව්වා නම් සමහර විදියට අපිට එයා පණ පිටින් හොයාගන්න. දැන් ගමේ ජනතාව මේක ගිහිල්ලා එදාම වෙච්ච වෙලාවෙම ගිහිල්ලා පොලිසියට දැනුවත් කරේ නැද්ද? පොලිසියෙන් ආවේ නැද්ද? අපි සිකුරාද අපි පල්ලි දවසනේ. ඒ කියන්නේ අපේ ගෙදර ගෙවල් තුනකට මෙහා තමයි තියෙන්නේ. මේ ළමේ නැති වෙච්ච එක ගැන අපිට දැනගත්තේ පල්ලිය ගිහිල්ලා ආවට පස්සේ. පල්ලිය ගිහිල්ලා ආවට පස්සේ ඔය නැති වුණායි කියලා පල්ලියෙන් ඇලවුන්ස් කරාට පස්සේ මටම දැනගත්තේ. මේ ළමේ නා ටග් ගාලා කකා ඉඳලා ඒ ටග් ගාලා අත උතන භාගයට කාලා ඔහොම දිව්වා ඒගොල්ලෝ ගේ ගාවට. මොනවද කියලා බලන්න. ඒ ගියා මං කිව්වා අනිවාර්යම දැම්ම කියලා පැමිණිල්ලක් දාන්න කියලා. ඊට පස්සේ ජගත් කියන්නේ අපේ ඉස්සරහේ කෙනා. එයාට කියලා පැමිණිල්ල දැම්ම. එයාත් එක්ක ගිහිල්ලා තමයි තාත පැමිණිල්ල දාලා තියෙන පොලිසියට. එතකොට කියලා තියෙන හොඳට හොයලා බලන්න කියලා. ඊට පස්සේ අම්මත් එක්ක ගිහිල්ලා පැමිණිල්ල දැම්ම. ඊට පස්සේ තමයි පොඩ හතර අමාර අතර වෙනකොට තමයි පොලිසියෙන් ආවේ මේක ගැන පොඩ අහන්න. මේක දැඩි ලෙස හොයන්න ආවේ මම හිතන්නේ පහුවෙනිදා. ඒද අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන්නේ මේ වගේ දේවල් තවත් රටේ වෙනවා? මේ වගේ පුංචි දරුවෝ, මේ වගේ මල් කැකුළු, මේ මොනවද අවසාන වශයෙන් තරුණෙක් විදියට සහ ගමේ මිනිස්සෙක් විදියට මේ පුංචි දුව දැකපු කෙනෙක් විදියට කියන්න තියෙන මේ බලන් ඉන්න පිරි මහජනතාව? අපි මහජනතාවට ඇත්තෙන්ම කියනවා නම් ඕගොල්ලන් ගමේ වුණොත් මේ ලංකාවේ වුණොත් කවුරු හරි මද්දවි පාවිච්චි කරනවා නම් ඒවට ඕගොල්ලෝ නීතිය අතර අරන් පොලිසියට මෙයාව අල්ලලා දෙන්න. මෙයා මේ මිනිහා මේ වගේ මද්දරෝ පාවිච්චි කරනවා, මේ වගේ මද්දරෝ විකුණනවා, මෙයා වහාම නවත්තන්න. එහෙම පොලිසියෙන් ක්‍රියාමාර්ගයක් ගන්න ලොකු තැන් වලට හරි ගිහිල්ලා මේ ගැන ඕගොල්ලෝ කියන්න. මෙයා මෙහෙම මද්දරෝ පාවිච්චි කරනවා, ගමේ මිනිසුන්ක භයානකයි, මේ වගේ මද්දරෝ වලින් තමයි මේ වගේ ආයිෂා වෙනි දරුවිය මිය ගියේ මේ මද්දරෝ හින්දා. ඒ ගැන දැඩි ලෙස ඕගොල්ලෝ ඉදිරිපත් කරලා ඕගොල්ලෝ මේ මද්දරෝ නවත්තන්න පුළුවන් උත්සාහය කරන එක එක ගමලු ගම්වල එක දෙන්නේ තුනක් මේකට බැස්සනම් මුළු රටම බහිනවා. මං කියන්නේ සාමාන්‍යයෙන් අටළු ගම ගත්තොත් අටළුමයි 10 දෙනෙක් බැස්සනම් මේ වැඩේට අපේ ගමේ මෙයා කුඩු ගහනවා, මෙයා අයිස් ගහනවා, මෙයා කුඩු විකුණනවා, මෙයා අයිස් විකුණනවා කියලා එක එක කෙනා එක එක විදියට මේ එක එක ගම්වල කට්ටිය කිව්වනම් එකතු වුණා නම් ඔව් එකතු වුණා නම් එකතු වෙලා මේ කට්ටිය ගමේ ඉන්න කට්ටිය සහයෝගය දුන්නනම් මෙන්න මෙයාව එක්ක කුරුළුතාපනේ දාන්න, නැත්නම් මෙයාව ගමේ ඉඳලා පිටත් කරන අයින් කරන්න. එතකොට එක ගමයකවත් ගන්නෑ නෑනේ. එතකොට එක්ක පොලිසියට බාර දෙන්න. මේ මොනවා හරි කරලා මේ මද්රවේ නවත්තන්න කියලා තමයි අපි කියන්නේ. ඒ කියන්නේ මේ අයිස් කුඩු ගංජා හෙරොයින් මේ වගේ දේවල් වලින් තමයි මේ වගේ විනාශකාරී දේවල් වෙන්නේ. ඉතින් මේ තවත් අයිෂලා දහස් ගාණක් ඉන්නවා මේ ලංකාවේ. ඉතින් මේ වගේ දේවල් තවත් ඉදිරියට නොවෙන්න අපි වැඩ කටයුතු කරමු. විශේෂයෙන්ම මේ වගේ පාපතර දේවල් මිනිස්සුන්ගේ හිතවලට හිතෙන්නේ කොහොමද කියලා හිතාගන්න බෑ. මොකද පොඩි දරුවෙක් අවුරුදු 9ක විතර පොඩි දරුවෙක් හරි හුරතල් දරුවෙක් ඒක ඌගලන් දකින්නකොට ෆොටෝස් වලින් දකින්නකොට දකින්නේ නැති. ඉතින් මුළු ගමක් කම්පා කරපු මේ සිද්ධිය, මුළු රටක් කම්පා කරපු සිද්ධිය, තවදුරටත් මෙවැනි දේවල් නොවෙන්න කටයුතු කරන පණිවිඩය දෙන ගමන් අපි තවදුරටත් ඉස්සරහට ගිහිල්ලා බලමු. අපි චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා බලමු මේ මඩ වගුරු අපිට ඕගලන්ට පෙන්වන්න පුළුවන් මේකේ මේ මොන වගේ තත්ත්වයකද මේක තියෙන්නේ කියලා අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. එහෙනම් බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.
ගමේ මිනිස්සු කොච්චර හිත් තුණු වෙන මිනිස්සුද කියනවා නම් මේක ඇතුලේ ඉන්නවා මේ ලේන් පැටව දෙන්නේ ඒ ලේන් පැටව දෙන්නව බේර ගන්න තමයි මේ ගමේ කට්ටිය හදන්නේ. ඉතින් ඒ තරම් හදවත උණු වෙන මිනිස්සු තමයි මේ ගමේ ඉන්නේ. ඉතින් එහෙව් ගමකට තමයි මේ වගේ දෙයක් සිද්ධ වුනේ. නැද්ද? අතරතේ ගිය ඇතුලේ ගම් උතරොත් දාලා. අම්මා. ඒ ජී ජී ජී. ඉන්නවා. දැන් ඉන්න බණ්ඩාරගම අටලුගම හරිය ඉන්නේ. ඉන්නවද? ඉන්නවනේ. තල්ලන්න කරන්න යන්න පොලිසිය අවසර අරන් මේ වැඩේ කරන්න. ඒ පොලිසිය ඉන්නා පොලිසිය මේ ඉන්නේ අයිෂ දුවගේ තාත්තා මේ අක්‍රම්. ඉතින් මේ ගම් මුල් පදිංචිකාරයෙක්ද? පදිංචිකාරයෙක්. දරුවෝ කී දෙනෙක් ඉන්නවද? අක්‍රම හතර දෙනයි. හතර දෙනෙක්. ගෑල් ළමයි දෙන්නයි ප්‍රිය ළමයි දෙන්නයි. දෙන්නයි. මේ නැතුනේ එතකොට කීවෙනි දරුවා? තුන්වෙනි ළමයා. තුන්වෙනි එකද? දැන් අහන්න ගොඩක් දේවල් තියෙනවා. මුලින්ම මෙයා නැති වුණා කියලා ආරංචි ආවට පස්සේ මොනවද කරේ? ඒ කියන්නේ සර් මුලින්ම මට කිව්වත් එයා තමයි අපේ ළමයා නැහැ කියලා මන් දන්නේ. ඒ කියන්නේ මේ මරපු එක්කනම? මරපු එක්කනමයි. ඒ කියන්නේ මං කැමරට ගෙදරට ආවේ. ඉතින් ඒ ටයිම් එක පදිලිය යන වෙලාවත් ඔක්කොම එකට තමයි දවල් එක තමයි සෙට් වෙන්න ඕනේ. ඉතින් ගෙදරට ඇවිල්ලා ඉතින් මේ ඒගොල්ලන් නංගිලාගේ මේ ළඟ තියෙනවා කන්ද උඩ ඉස්කෝලේ. ඉතින් එහෙ ගිහිල්ලා කියලා තමයි මං හිතුවේ. ආපු ගමන් ඇහුවා මෙහෙම ළමයා නැද්ද මේ ළමයා කොහෙද කියලා. ඇහුවා ගමන් එයා අපේ වයිෆ් කිව්වා. ඒක තමයි මං කෝල් එක දීගෙන ඉන්නේ. බලමු පොඩි එක්කනා ගිහිල්ලා බැලුවා, ලොකු පුතාත් ගිහිල්ලා බැලුවා මේ තාම කොහෙ කියලා නැහැ කියලා. ඊට පස්සේ ඉතින් මේගොල්ලෝ කෝල් කරගෙන හිටියා නංගිලාට. ඉතින් මම බැලුවේ ඉතින් කෝල් කරලා ඉවර වෙනකන් ඉතින් මම ටක් ගාලා මම උදේ කැවෙත් නැති ඉඳ කැමරනේ ආවේ. මම අද උයලා තින ටිකෙන් භාගයක් මම පොඩ්ඩක් දාගෙන කෑවා. කාලා එකෙන් කටවල් දෙකයි කෑවේ. කාලා එළියට පස්සේ ගමන් මේ ඕගාල පල්ලි ඉන්න සෙනගත්තා අපේ ගෙදරට. ඒකෙන් අහල් පාල මිනිස්සුත් එක්ක ඔක්කොම සෙට් වෙලා. ඊට පස්සේ මේ ඉස්සරහා ජගත් අයියා ගුවා යන් පොලිසිය අක්‍රම. දැන් උඹ දන්න ඇති එකට දැන් උවක් වෙලා ළමයි නැහැ උඹ දැන් මේ ගෙදරට ආවේ අපි යන් පොලිසිය කියලා ගුවා. ඊට පස්සේ මං ගියා පොලිසියට. යනකොට පල්ලියෙන් ටීමයක් ඇවිල්ලා ඇහුවා මේ පල්ලියෙන් ඉලස් කරන්නද කියලා. මම කිව්වා හා කියලා. කියලා තමයි පොලිසියට ගියේ. පොලිසියට ගියන් පස්සේ ඔහොම කට උත්තර දීලා ෆැමිලිලි කරලා ඔක්කොම කරලා ඔහොම මං ඒගොල්ලොත් එක්ක තමයි අවශ්‍ය වෙනකන් හිටියේ. ඉතින් මට ඇවිල්ලා හොයන්න කරන්න මේ වෙලාව කම්බුන් නැහැ සර්. ඒ කියන්නේ තනියෙන් වෙනම කියලා. ඉතින් මට වඩා ඉතින් ගමේ කට්ටිය හෙව්වා කියලා හොයාගෙන තමයි හිටියේ. වෘතිය මොනවද කරන්නේ? රසාවක් විදියට මොනවද කරන්නේ? ඕ කරුණක කෝපි ගම්රිස් එහෙම දාන්න මුදලාලිලා ඉන්නවා හතර පහ දෙනෙක්. ඒගොල්ලන්ගේ අතර තමයි වැඩ කරන්නේ. දුවට වයස කීයද නැති වෙච්ච එක? කලිනුත් ඔය වගේ හල පහලට නඟට යවනවද බඩු ගන්න? අරේ මේ ඕ මේ ළඟ ඉස්සරහා ගෙවල් තුනකට එහා සිල්ලර කඩේ තියෙන්නේ. ඉතින් ඒ කඩේට යනවා ඉස්කෝලේ ගාව මේ ගොල්ලන්ගේ අපේ වයිෆ්ගේ නංගි ඉන්නේ ඉස්කෝලේ ගාව. ඉතින් එතනටත් උදේට ගිහිල්ලා හවස එනවා. ඉතින් අර එයාට මේ මෙතනට ගිහිල්ලා එන එක ලොකු ඒ කියන්නේ ලොකුවට ඉතින් මේ දුරක් වාගේ හිතුන්නේ නැහැ යාට. ඒ කියන්නේ දැන් ওই ඝාතනය කරපු පුද්ගලයා ගෙදර ආව ගියපු කෙනෙක්ද, හිතවත් කෙනෙක්ද, මේ දරුවත් එක්ක නිතර ගැටිලා දිනවද? එහෙම පොඩි කාලේ නම් දන්නවා අපේ වයිෆ්ගේ නංගි බැඳලා ඉන්නේ ඒ ඝාතනය කරලා ඉන්නේ කොල්ලාගේ අම්මගේ මල්ලිව. ඉතින් දුර නෑද අයෝ.
එයා අනිත් එක ඇවිල්ලා පොඩි කාලේ ඉඳන් දන්නවා. ඒගොල්ලෝ පොඩි කාලේ ඉඳන් අපිත් දන්නවා. අපේ ළමයි පොඩි කාලේ ඉඳන් මෙයාත් දන්නවා. ඔව්. ඉතින් ඒ අරන් එයා ඒගොල්ලන්ටත් අපිටත් වෙනම සම්බන්ධයක් කියලා මොකුත් නැහැ. දැන් මම මොනාද පාවිච්චි කරා කියමුකෝ. එයාත් ඒ වගේ පාවිච්චි කරාම අපිත් දෙන්න බීලත් නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ හොටල් වල වැඩ කරන අපේ ජොබ් එක වෙනයි. ඒගොල්ලන්ගේ ජොබ් එක වෙනයි. ඔව්. ඒ අපිට දැන් මේ ආරංචි වෙච්ච විදියට මද්රව්වේ ඇබ්බැහි වෙච්ච තරුණෙක් ඒ කියන ඝාතනය කරනකොට සමහරවිට මද්රව්වේ පාවිච්චි කරලා ඉන්නේ නැති අපි දන්නේ නැහැ මේකට පරීක්ෂණ යනවනේ. දැන් මේ මද්රව්වේට ඇබ්බැහි වීම නිසා තමයි මේ ලංකාවේ ගොඩක් මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම පොඩි ළමයි ඝාතනය වෙනවා, තරුණයෝ ඝාතනය වෙනවා. ඒ අතරේ අපි දැක්කා පහුගිය දවස්වල වේල්ල වීදියේ බෙල්ල කපලා ගෙනත් දාලා මේ හැම දෙයකටම කොහෙන් හරි දැනගදී මද්රව්ව සම්බන්ධ වෙනවා. දැන් නැති වෙච්ච නැති උනේ තමන්ගේ දුව. මොකද හිතන්නේ මේ මද්රව්ව භාවිතය නිසා මේ වගේ දෙයක් සිද්ධ වුණ එකට? ඒක සර් මම දැකලා තියෙන ඕනතරම් ඒ කියන්නේ මද්රයි පාවිච්චි කරන කට්ටිය ඕනතරම් දැකලා තියෙනවා. ඉතින් දැකලා තියෙනවා කියන්නේ මගේ මටත් අවුරුදු 38ක් වෙනවා. ඉතින් මේ වගේ අපරාධ කරන්න තරමට මද්රයි පාවිච්චි කරන මිනිස්සු දැකලා නැහැ. ඒ කියන්නේ මිනිහෙක් මොනාරි නැත්තම් කාගෙන් හරි ඉල්ලලා ගන්න පුළුවන්, නැත්තම් හොරකමක් කරන්න පුළුවන්, කඩයක් කඩන්න පුළුවන්, එහෙම මොනාරි පොඩි මේකක් කරලා එතනින් එහාට මොනාරි දඬුවමක් කරලා ඊට පස්සේ ඒකෝ හොඳ වෙයි. එහෙම මොනාරි පොඩි මේකෙන් තමයි යන්නේ. කියන්නේ අඩුම ගාන මොනාරි අල්ලපු ගෙදර යකඩ දෙයක් හරි හොරකම් කරයි නේද? ඉතින් මේ වගේ මට ඔය පාවිච්චි කරනවද? මම පාවිච්චි කරා සර්. දැන් අතර කළා තියෙනවා. දැන් අතර කළා තියෙනවා. දැන් මොකද හිතන්නේ Tamanට හිටපු ලස්සනම කෙල්ල නැති වුණා Tamanට තාත්තා විදියට මොකද හිතන්නේ? හිතන්නේ හිතට දුකයි. ඒ කියන්නේ ආයි ඉතින් මේ වගේ වැඩක් කාටවත් දෙන්නේ නැතු විදියට ඉතින් මේකට දඬුවමක් යාට දෙන්න ඕනේ. ඒක තමයි මට ඒ කියන්නේ ඉල්ලන තියෙන දේ. ඒ කියන්නේ රජයේ නීතිය මේ ලංකාවේ නීතිය අනුව නේද? ඉතින් නීති අනුව හරියට මෙයාට දඬුවමක් දෙන්න ඕනේ කියන එක තමයි අපේ බලාපොරොත්තු. දැන් තරුණයෝ තමයි මේ දැරියගේ සිරුර හොයාගන්නේ පොලිසියාවට පස්සේ මඩවගුරේ තිබිලා එහා පැත්තේ. දැන් සිරුර හොයාගත්තා කියන මොහොත වෙනකම් අක්‍රම හිටියේ මොන වගේ මානසිකත්වයක දරුවා ඉඳී කියලා හිතුවද? අපිට බේරගන්න පුළුවන් වෙයි කියලා හිතුවද? මම හිතුවා ඒ කියන්නේ අපේ දුව ඒ කියන්නේ කවුරු හරි මේඩර් ඒ කියන්නේ මෙහෙම මරලා කියලා හිතුවේ නෑ. කවුරු හරි මොනාරි දෙයකට උස්සලාද කියලා එහෙම මතයක් තමයි තිබ්බේ. ඒ කියන්නේ දැන් එහෙමනේ. දැන් පොඩි කාලේ අපි පොඩි කාලේ අපිට දැනුවත් තියෙන්නේ කලවද්දද මොකක් දෙකක් කියන ඉස්සර කාලේ නේද? ගොලි බිල්ලද මොකක් දෙකක් කියන ඒවා තමයි අවිල්ලම පොඩි ළමයි උස්සනවා කියලා. ඉතින් මො වගේ කවුරු හරි එහෙම මොනාරි මානසික තත්ත්වයක ගලන්ට අඩුපාඩුවක් කියලා එහෙම අරන් ඇති කියලා තමයි හිතුවේ. මේ තරම් මේ එකට ඉඳගෙන මෙහෙම දැක් කරයි කියලා හිතුවේ නෑ යා. නෑදෑකම මොකද්ද වෙන්නේ ඒ කෙනාට? ඔයාට නෑදෑකම මොකද්ද වෙන්නේ? නෑදෑකම ඉල්ල යාවිල්ල අපේ පවුලගේ නංගි බැඳලින්නේ ඒගොල්ලන්ගේ අම්මගේ මල්ලිව. එන මස්සිනාද? මස්සිනා නෙමෙයි මාම වෙන්නේ. ඉතින් තවදුරටත් අහන්න ප්‍රශ්න ගොඩක් තිබුණත් මම මේක මෙතනින් නතර කරනවා. මොකද දැන් මේ දරුවගේ ඝාතනයට හේතුව දැන් දන්නවා. ප්‍රධානම දේ මද්‍රව්‍ය. විශේෂයෙන්ම ලංකාවේ මං හිතන්නේ මේවට නීතිය තව ක්‍රියාත්මක විය යුතුයි. Taman මොන හරි ඝාතනයක් කරාට පස්සේ මද්‍රව්‍ය භාවිතා කරලා ඒ ඝාතනය කරා නම් මීට වැඩිය නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒ වගේම තමයි ලංකාවේ මරදනුවම තාම නැහැ. එල්ලා මරණ එක තාම නැහැ. මේ දේවල් ක්‍රියාත්මක නොවීම නිසා තමයි මේ වගේ ඝාතන සිද්ධ වෙන්නේ. අවසාන වශයෙන් මොනවාද අක්‍රම කියන්න තියෙන්නේ මේ බලන් ඉන්න මුළුමහත් සමාජයේම දෙමව්පියන්ට? තවත් අයිෂල වගේ දරුවෝ දහස් ගාණක් නැති වෙන්න පුළුවන් ඉස්සරහට මොනවද කියන්න තියෙන්නේ තාත්තා විදියට? සර් ඇත්තරම දැන් එයාට කියන්න පුළුවන් එහෙම මද්‍රව්‍ය පාවිච්චි කරලා තිබ්බා ඒ හින්දා තමයි මං කෙරුවේ කියලා එයාට කියන්න පුළුවන්. නමුත් එහෙම කරන්න තරමට යාව එදා මං දැක්කේ නැහැ. ඒ කියන්නේ මිනිහෙක් මරණ තරමට නෙමෙයි යාව දැක්කේ. යා මටම ඇවිල්ලා කියනවා නම් මෙහෙම මගේ ළමයා නැහැ කියලා. යා මද්‍රව්‍ය පාවිච්චි වෙලා තිබුණ නම් එහෙම කියන තරමට ඒවිලා මද්‍රව්‍ය පාවිච්චි කළා හිටියේ නැහැ කියන්නේ මං දවල්ද මට මුලින්ම කිව්වේ යානේ. ඉතින් එයාට දැන් අපි දැකලා තියෙනවානේ බොන මිනිස්සු නේද? බිව්වොත් ඕනම දෙක වෙරි වෙනවා නේද? ඉතින් මෙයාට වෙරියක් තිබුණ නැහැ. ඒ කියන්නේ එහෙම මරන්න තරමට එයාගේ මේ මූඩ් එක වෙනම වෙනස් වෙලා තිබුණ නැහැ. ඉතින් ඒ හින්දා යා ඉතින් කියනවා ඒක පාවිච්චි කරනවා හින්දා යා කියනවා මං මේකෙන්
තමයි මානසික වැටලා තමයි ඕකේ කරේ කියලා කිව්වට මට නම් පිළිගන්න බෑ සර්. අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන්නේ? මේ වගේ තවත් දේවල් සිද්ධ නොවෙන්න. සිද්ධ නොවෙන්න සර් මුලින්ම අම්මලා තාත්තලා තමයි දරුවෝ ගැන බලා ගන්න තියෙන්නේ. එක තැනකදී දරුවා බලා ගන්න බැරි වුණා කියලා දුකක් තියෙනවද? මේකයි මට තියෙන අඩුපාඩුව. ඒ කියන්නේ මගේ අඩුපාඩු ඉන්න තමයි මගේ ළමයට මේ උඩා කියලා මම ඉතින් හිතම් ඒ කියන්නේ ඒක තමයි මගේ හිතට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එක්කෙනෙක් නැති වුණාන් පස්සේ අඬලා වැඩක් නැහැ නේද? ඉන්නකොට බලා ගන්න එක තමයි ලොකුම දේ. ඉතින් ඔක තමයි මම කියන්නේ මගේ ළමයට වෙච්ච සිද්ධිය ඉදිරියටත් කාටවත් කාගේවත් ළමයට වෙන්නේ නැතුව තමන්ගේ ළමය ගැන මොනව පාවිච්චි කරොත් තමන්ගේ අනිවාර්යෙන් කරන්න ඕන ටික බලාගෙන තමයි අනිත් ටික කරන්න ඕන කියලා තමයි මම හිතන්නේ අවසාන වශයෙන් හිතන්නේ. ඉතින් අයිෂාගේ තාත්තා තමයි මේ අක්‍රම. ඉතින් මොචස්සාව ගමිනියක් යනවානේ දැන් සේර්ලා වුණොත් නේද? මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ සේර් බඳලා දන්නේ නැහැ මම. බඳනන් ඉතින් ඔයාගේ පවුලට තමයි ඔයාගේ ළමයාව නේද? බලන්න කියලා ඔයා ඉතින් ගෙදරින් පිටත් වෙන්නේ. දැන් මේ මොහොතක ඔයාටගේ ළමයාට මෙහෙම එකක් වුණා කියන්නේ ඔයා හිතන්නේත් නෑන එකපාලට මේ පොඩි එක්කෙනා මේ අල්ලපු කඩේට අල්ලපු ගෙදරට ගිහිල්ලා තියෙන එක්කෙනාව මෙහෙම ගෙන්දප් කරුවා කියන්නේ ඉස්සුව කියන්නේ නේද? හිතන්නේ නෑනේ ඉතින්. දැන් මෙහෙ ඇවිල්ලා තාප්පගේ ගෙවල් නෙමෙයි තියෙන්නේ. ඔක්කොම එලිමා කඳුළු වගේ ඔක්කොම නිකන් ඕපන් තියෙන්නේ. මේ වටේ ගිහිල්ලා සල්ලම් කරන්න පුළුවන්. තාප්පගේම ගමනේ ඉතින් අනිත් එක යම තිස්සෙම මිනිස්සු ඉන්න ගම. ඉතින් එහෙම ගම ඇතුළේ ඉඳගෙන මෙහෙම දැක් කරනවා නම් ඉතින් මේ කැලෙත් ඇවිල්ලා පේන තරමට එයාට හොඳ සැටිස්ෆයින් තැනක්. ඔව් මේ ආපු පාර නේද? පුරුදු පාරක් එයාට ඒක කරගන්න හොඳම ඒ කියන්නේ සෙට් වෙන ප්ලේස් එකක් තමයි ඒ කැලේ වැඩි එක. හරි ඉතින් මේක තමයි කතාව. මම ඉන්නේ අටලුගම. ඉතින් මේ වීඩියෝ එක අරන් ඉන්නත් ප්‍රධානම හේතුව මාධ්‍ය වලින් යන බොරු ප්‍රචාර. ඒ විතරක් නෙමෙයි මේ 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 සිදුවීම පිටිපස්සේ තියෙන තවත් කතා විකෘති කරලා යනවා. ඒ විතරක් නෙමෙයි ඊටත් එහා ගිහපු පණිවිඩයක් අපිට දෙන්න අවශ්‍ය වුණා. අර කලින් කතා කරපු අපේ මොහොමඩ් සහෝදරයාත් කිව්වේ මේ මද්‍රව්‍ය භාවිතය දරුවන් ගැන සැලකිලිමත් වීම අනිවාර්යෙන් තවදුරටත් වැඩි කරන්න. විශේෂයෙන්ම ලංකාවේ මද්‍රව්‍ය නිසා වෙන ඝාතනයන් තවදුරටත් නොවෙන්න වැඩ බලා ගන්න. ඒ වගේම ඔබේ පුංචි දුව පුතා මේ මොහොතේ ඉන්නේ කොහෙද? එයා මේ මොහොතේ මොනවද කරන්නේ? කාත් එක්කද ඉන්නේ කියන එක දෙපාරක් තුන් පාරක් හිතන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. මොකද හැම මිනිස්සෙක්ම මේ වෙනකොට මනස විකෘති වෙලා තියෙන්නේ. මද්රව්‍ය භාවිතයේ රටේ ආර්ථික ප්‍රශ්න මේ හැම දෙයක් එකම. නමුත් මේ කිසිම දෙයකට සාධාරණයක් වෙන්නේ නැහැ. මේ වගේ 6-4 නොදන්න පුංචි දරුවෙක්ට කරපු දේ කිසිම මොහොතක සාධාරණය කරන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඉතින් ඒ නිසා හැමෝගෙන්ම ඉල්ලන පළවෙනි ඉල්ලීම අවසන් ඉල්ලීම තමන්ගේ දරුවා තමන්ගේ ඇස් දෙකටත් වඩා වැඩි පරිස්සමකින් බලා ගන්න කියන එක. ඉතින් මෙයාට වෙලා දඬුවමක් දෙන්න ඕනේ සර්. ඒක අනිවාර්යම ලැබෙන්න ඕනේ. ඒක ලැබුණ නැත්නම් ඒක ලැබෙන්න ඕන මුළු ලෝකෙටම දැනෙන්න. ඒ කියන්නේ ජීවිත අනුව කන්ඩම් ලයිෆ් ඒව දෙනවා ලංකාවේ. ඊටත් එහා වැටෙන්න දෙන්න ඕනේ. ඒ වගේ නීතියක් අලුත්ෙන් හරි හදලා ඒක දෙන්න ඕනේ. මෙයා පොඩි දේවල් නොවෙන්න. ඉතින් මම ඉන්නේ දැන් අටලුගම සුසාන භූමියේ. මේ තමයි අයිෂා පුංචි දුවගේ සොහොන. ඉතින් මුස්ලිම් ආගම අනුව මේ ආකාරයට තමයි සොහොන තියෙන්නේ. ඉතින් අවුරුදු 9 පුංචි දුවෙක්, තාම 6-4 තේරුම් ගන්න වයසේ ඉන්න දුවෙක්. ඔගලන්ට ෆොටෝස් වලින් දකින්න ඇති හරිම ලස්සනයි, හරිම ක්‍රියාශීලී දරුවෙක්. ඉතින් මොකක්දෝ දෛවයේ කුරිරු ඉරණමකට අදේ පුංචි දුවට මේ ඉරණමත් වෙලා තියෙනවා. ඉතින් මේක අපි පෙන්වන්නත් හේතුව
ඔබටත් ඇති දුවෙක්, ඔබටත් ඇති දරුවෙක්, ඒ දරුවා හෙට දවසේදී ආරක්ෂිතද කියලා හදවතට තට්ටු කළ දෙපාරක් අහන්න. මේ ගම හරිම සුන්දර ගමක්, හරිම සුන්දර මිනිස්සු ඉන්න ගමක්. මේ ගමේ සිංහල, දෙමළ, මුස්ලිම් කිසිම ભેද නැහැ. වැඩිපුර මුස්ලිම් ජනතාව වැසෙන ගමක්. වෙනදට අපි ඔය මාධ්‍ය වලින් දකින අටලුගම කියන අටලුගම කියන නම හෙච්ච ගමන් සමහර වෙලාවට ගමට එන්නේ නැති මිනිස්සු මේ ගම ගැන විවිධ විදිහේ කෝණ වලින් විවිධ විදිහේ නිර්වචන කරලා ඇති. හැබැයි අපිට වුණත් මේ ගමට ආවට පස්සේ දැනුණ දේ මේ මිනිස්සු හරිම නිර්හංකාර, හරිම සරල මිනිස්සු. ඉතින් මේ පාපතර වැඩේ කරලා තින්නෙත් මේ ගමේ මිනිස්සෙක් නෙවෙයි, මේ ගමට පිටින් ආපු මේ ආගමට එකතු වෙච්ච මිනිස්සෙ. ඉතින් මේ මිනිස්සුන්ගේ මනුස්සකම් එක්ක මං හිතනවා අටලුගම තවදුරටත් අයිශලට වගේ දේවල් සිද්ධ නොවෙයි. මේ ගමේ තරුණයෝ එකමුතු වෙලා ඉන්නවා තවදුරටත් මෙවැනි දේවල් සිද්ධ නොවෙන්න. ඉතින් ආගමට අනුව පතන්නා වූ ආත්මිකට පතන්නා වූ යමක් අපිත් ප්‍රාර්ථනා කරනවා දුවගේ ආත්මයට අනුව. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ තමන්ගේ දරුව ගැන මීටත් වඩා සැලකිලිමත් වෙන්න. දැන් පියා කතා කරනකොට ඔගලන්ට තේරෙන්නේ නැති, ඔහු මද්රව්‍යයට අබ්බැහි වෙච්ච කෙනෙක්, මේ වෙනකොටත් මද්රව්‍ය භාවිතා කරනවා ඇති. ඉතින් මොනව හරි තැනක දෙමව්පියන්ගේ අඩුවක් තමයි මේ දරුවට මේ විදිහට උනේ. කොහේ හරි තැනක දෙමව්පියන්ගේ වැරදීමක් තමයි මේ දරුවට එහෙම උනේ. හැබැයි දෙමව්පියෝ කැමති වෙන්නේ නැහැ දරුවට එහෙම සිද්ධ වෙන එකට. හැබැයි ඉරණම දෛවය කියන්නේ මේකයි. ඒ නිසා දරුව ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම අටලුගම ඉන්න අපේ තරුණයෝ ඔගලන්ට බොහොම ස්තුතියි අපිත් එක්ක මේ 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 වැඩේට එකතු වුණාට. මොකද මේ තරුණයෝ තමයි මේ ගමේ හයිය. මුන් තමයි මේ කට්ටිය තමයි මේ දරුවා හොයාගෙන යද්දී අහු වුණේ. අර සම්පූර්ණ මුළු මඩ වගුරක්. ඒක අපිටවත් බහින්න බෑ. මම හිතන්නේ පොලිසිය කට්ටියවත් මුලින් වහින්න නැතුව තියෙ එකට. ඉතින් මේ ගමේ තරුණයෝ තමයි ඇවිල්ලා මේකට බැහැලා මේ දරුවා හොයාගත්තේ. ඉතින් මේ මේ සහෝදරයා තමයි චුට්ටක් පෙන්වන්න මේ මෙයා තමයි මුලින්ම දැකලා තියෙන්නේ. ඉතින් මේ එකමුතුකම නිසා තමයි මේ වගේ දෙයක් හොයාගන්න පුළුවන් වුණේ. ඉතින් අනිත් මේ මුළු ශ්‍රී ලාංකිකයන්ටම කියනවා, අරගලේ තිබුණට ගෝල් ෆේස් එකේ අරගලේ තියාගන්න ඔබේ හදවතේ, අරගලේ තියාගන්න ඔබේ ගමේ, අරගලේ තියාගන්න ඔබ තුල. එහෙමනොත් මේ රට මීට වැඩිය වෙන තැනකට ගෙනියන්න පුළුවන්. මෙවැනි ඌ ඛේදජනක තත්ත්වයක් නොවෙන්න පුළුවන්. ඉතින් අතට වැඩසටහනින් සමුගෙන යනවා. තවදුරටත් කියන්න කාරණා නැහැ. හදවත ඒ තරම්ම කම්පා කරන වැඩසටහනක් තමයි අද මම මගේ මාධ්‍ය ජීවිතේ කරේ. ඉතින් ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට සුබ දවසක්. තෙරුවන් සරණයි.